අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල පාසල් විවෘත කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරලයි විපක්ෂ නායක සජිත් කියයි හරින්ගේ හැසිරීමට සහ ජනාධිපතිගේ ප්‍රකාශයට පක්ෂව සහ විපක්ෂව ප්‍රකාශ හරින් වෙනුවෙන් අනුරත් ඉදිරියට එයි හරින් බය වෙන්න එපා ජනාධිපතිතුමා ගැරන්ටි මරන්නේ නැහැ කනක කියයි රජයේ පළාත් සභා මැතිවරණයේ තියන්නේ නැත්තේ ජනතාවට මුහුණ දෙන්න බැරි නිසායි සමගි ජන බලවේගයෙන් චෝදනා දැන් දේශීය පුවත් සමුත්‍රීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බංගලාදේශ ඒකඟත්වයේ පළ වී තිබෙනවා බංගලාදේශ මහජන සමූහ ආණ්ඩුවේ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහකොමසාරිස් තාරික් මොහමඩ් අරිහුල් ඉස්ලාම් මහතා ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සිය අක්තපත්‍ර බහර දුන්නා අනතුරු පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වාතාවරණය සහ COVID-19 පාලනයට රාජ්‍ය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිවරයා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ශේෂ්ත්‍රයන් හි ද්විපාර්ශ්වීය සම්බන්ධතා හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව ප්‍රකාශ කළා ශ්‍රී ලංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහකොමසාරිස්වරයා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව සඳහන් කළා 2018 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු බංග්ලාදේශයේ චාරිකා කර නැති බව සඳහන් කළ අරිෆුල් ඉස්ලාම් මහතා නිල සංචාරයක් සඳහා සිය රටට එන් ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට පෙර සිදු කර තිබූ ආරාධනය යලි සිහිපත් කළා රාජ්‍ය නායක මට්ටමේ සම්බන්ධතාවයන්හි අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බවයි සඳහන් කළේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 71 වන සංවත්සරයට සමගාමීව ප්‍රතිසංස්කරණය කළ එම විද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා අනාරක්ෂිත හා අබලන් තත්ත්වයේ පැවති මෙම පෞරාණික ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා මහා සංගරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැදේ ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ සමුරු ඵලකයේ නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ නනතුරුව ගොඩනැගිල්ල විවෘත කළා දස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ගොඩනැගිල්ලේම සිප් 4 හදාරා තිබීම විශේෂත්වයක් හැත්තෑක් වසරක තර්ස්ටන් ඉතිහාසයේ තුල වෘත්තිමය වශයෙන් වසර 50ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ ආදි ශිෂ්‍යයෙකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්‍රජාවේ සමරුව තිලණය මෙහිදී තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විසින් අග්‍රාමාත්‍යවරයාට ප්‍රදානය කළා අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස් සහ බන්දුලු ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිෂෙන් හොයින් යන මහතුරුන්ට මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරුව තිලණ ප්‍රදානය කරනු ලැබුවා චීන ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා ආදි විද්‍යාර්ථ සංගමය හා චීන සමුහාණ්ඩේ සම්බන්ධීකරණයෙන් Huawei Idea Hub විසින් පිරිනමනු ලබන රුපියල් මිලියන 10ක් වටිනා ස්මාර්ට් පන්ති කාමර තාක්ෂණික උපකරණ කට්ටල 6ක් විද්‍යාලයට බහර දීමද මීට සමගාමීව සිදු වුණා. රජය පාසල් විවෘත කිරීමට තීරණය කළද තවමත් පාසල් වලට අවශ්‍ය සනීප ආරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරන මැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්ථානයේ පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරන අපේ පාසල් පද්ධතිය වසා තබන්නට බෑ විවෘත කරන්නට ඕන. හැබැයි ඒ විවෘත කිරීම සිදුවේ යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අරගෙන පාසල් අරින්නම් වාරේ අරලත් හරියන්නේ නැහැ. නිසි සෞඛ්‍ය ක්‍රමවේද ටික අනුගමනය කරලා විශේෂයෙන්ම අපේ 43 ලක්ෂයක් 44 ලක්ෂයක් පාසල් දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරමිනුයි ඒ අධ්‍යාපන ක්‍රමවේදී ඉදිරියට යා යුතුයි. මම දන්න විදිහට අපේ GLP සමාජයතුමාගෙන් මම පුන පුනාම ප්‍රශ්න කරා. එතුමා නම් කියනවා එම පාසලකටම අදාළ ප්‍රතිපාදන යවලා තියෙනවායි කියලා. ඒ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න. බොහෝ තැන් වලින් නැගෙන මැසිවිල්ල තමයි ඔය ප්‍රමාණවත් සැනිටයිසර් නැහැ. අත් සෝදන්න බේසම් ස්ථාපනය කිරීම සිදු වෙලා නැහැ.
සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කට්ටල හිඟයක් තිබෙනවා මේ අනාදි වශයෙන් ප්‍රශ්න ගණනාවක් රට වටින්ම පැමිණිලි ඇවිල්ලා තියෙනවා ඒ වගේම ලොකු ගැටලුවක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ නිලැඳුම ලබා දෙනවා මාසයකට පෙර මම දන්න විදිහට තවම මේ නිලැඳුම් වැඩසටහන හරියාකාරව රට වටින්ම ක්‍රියාත්මක වෙලා නැහැ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටවී ප්‍රකාශ සිදු කෙරෙමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා පාර්ලිමේන්තුව තුල ඕනම දෙයක් කියන්න පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාදයට යට වෙලා පාර්ලිමේන්තුවට එන්න බැරි ව්‍යාපාරිකයෙක් ගැට වෙන්න පුළුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි කෙනෙක් දියා විශාල වශයෙන් චෝදනා කළ ඔහුන්ට මේවා කරනවා ඒ වගේ ඉතාම අසික්කිත විදියට කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්නේ නැත් ඉන්නවා අපිත් මේ ඔවුන්ට වැඩි අපි පාර්ලිමේන්තුවේ දශක දෙකක කාලයක් හිටපු අය ඒක පැත්ත හැබැයි මම දැක්ක ඌ අර පොලිසියට පැමිණිල්ලක් කළා දෙන එක දිහා බැලුවම මට මතක් වෙන්නේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ඔය පැමිණිල්ල කරන්න තිබුණේ එදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවයි කියලා තාත්තා හරින්ගේ තාත්තා ඇවිල්ලා කියනකොට පුතේ පල්ලි යන්න එපා මෙහෙම බෝම්බ ගහන්න ඉන්නවා කියලා කියනකොට ඔය හරින් ප්‍රනාන්දු මහත්තයා තිබුණානේ ඔය වගේම ඉක්මනට දුවලා ගිහිල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන්න කැබිනට් ඇමතිවරේ මගේ තාත්තට මෙන්න මෙහෙම තොරතුරක් ඇවිල්ලා තාත්තා මේක කිව්වා කියලා කිව්වනම් අර කොච්චි කඩේ පල්ලියේ කටුව පිටියේ පල්ලියේ මඩකලපුවේ සිවෝන් දෙවස්ථානේ ජීවිත අපිට අහිමි වෙනවා අපිට බේර ගන්න තිබුණා ඒ වෙලාවේ බිත්තර කට්ටේ හැංගිලා යන කුකුල් පැටියා වගේ හැංගිලා ඉඳලා දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතාවක් කළාම පොලිසියට යනවා ජනාධිපතිතුමාගේ එදා ප්‍රකාශය දිහා බැලුවොත් ඒක තමන්ට තොප්පිය දාගන්න අවශ්‍ය කෙනාට තොප්පිය දාගන්න පුළුවන්. එතුමාගේ නම කිව්වේ මෙහෙම මේ ආකාරයෙන් කතා කරනවා. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ එදා චණ්ඩියා වගේ හිටපු කෙනා දැන් අද බය වෙලා ගිහිල්ලා පොලිසිය ගිහිල්ලි වෙලා පැමිණිලි කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි මේ පසුගිය ජනාධිපතිවරණයේ දිහා බැලුවාමත් එහෙමයි, මහමැතිවරණයේ දිහා බැලුවාමත් එහෙමයි කිසිම ආරවුලක් ගැටුමක් නැතුව පැවතුපු මැතිවරණ දෙකක් ඊළඟට ඒ මැතිවරණ වලින් පස්සේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පරිගත්ත නැති ආණ්ඩුවක් තමයි දැන් තියෙන ජනාධිපතිවරණය සහ මහමැතිවරණ. ඒක නිසා හැම කෙනෙක්ටම නිදහස තියෙනවා, හැම කෙනෙක්ටම තමන්ගේ ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් බලන්නේ එක පැත්තකින් කොරෝනා වසංගතයෙන් බලනවා නම් ඒකෙන් බලන්නේ අන්තවාදය එහෙමත් නැත්නම් ජාතිවාදය අවසන්ද ඒ වගේ මොකක් හරි ප්‍රකාශයක් කරාපුවම ඒකෙන් මේගොල්ලන් දේශපාලන වාසියක් ලබා ගන්න තමයි බලන්නේ. ඒක නිසා අපි කියනවා හරින් ප්‍රනාන්දු මැතිතුමාට බය වෙන්න නැතුව ඉන්න. ජනාධිපතිතුමා ගැන්ඩිමන්න නායකයෙක් නෙමෙයි. රට බේර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජනාධිපතිවරයෙක්ට ආරක්ෂක ලේකම්වරයෙක් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යොදා ගනිමින් දිගින් දිගටම ඉතාම පහත් මට්ටමේ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එතුමාට කිසිම තර්ජනයක් කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ. එතුමා ගැන නැවත හිතා බැලීම සඳහා ප්‍රකාශයක් තමයි කරලා තියෙන්නේ. එහෙම තර්ජන ගර්ජන කරලා වෙලා මන්ත්‍රීවරු කරන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස පිළේ ක්‍රමවේදය. ජනාධිපතිතුමා තර්ජනය කරයි කියන එක මහා සාවද්‍යයක්. මොකද මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නැහැ. දැන් කෙටි විරාමයක්. සමාජය බියවද්දමින් සිදු කරමින් යන දේශපාලනය මෙරට තුල වළංගු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. ඔහු කියනවා ඔහුට චරිත දෙකක් තිබෙන බව. අවංක මිනිස්සුෙකුට තියෙන පුළුවන් එක චරිතය. ඔහු කියන ඔහුට අවශ්‍ය නම් පැරණි ඔහුගේ චරිතයට පණ පොවන්න පුළුවන් කියලා. නිකන් කිව්වොත් ඔහු දැනට පණ පොවමින් තිබෙන්නේ අහිංසකගේ චරිතයට අවශ්‍ය නම් අඟුලිමාලගේ චරිතය වුණත් පණ පොවන්න පුළුවන් කියලා. ඔහු ප්‍රභාකරන් ඝාතනය කරපු විදිය, ඔහුව බල්ලෙක් වගේ ඇදගෙන ගිහිපු විදිය අවශ්‍ය නම් ඒ විදියට එයාට චරිතයකට පණ පොවන්න පුළුවන් කියලා. එතකොට ඒක සරල නෑ. කවුද මේ රටේ ජනාධිපතිවරයා? එනිසා ජනාධිපතිවරයා මේ තරම් කිපෙමින් මේ ප්‍රකාශ කරන්න කුමක් අරමුණු කරගෙනද? ඔහුගේ සම්පූර්ණ නම කීම. හැබැයි ජනවරමට අනුව නම් ඔහු කිපෙන්න තිබෙම නොවට සීනිවල බද්ද රුපියල් 50ක් අඩු කරපුවාම සීනි මිල රුපියල් 50කින් අඩු වෙන්න තිබුණා. ඒ අඩුවට සීනි දුන්න නැත්නම් ඔහු කිපෙන්න තිබ්බා. නාඩු රුපියල් 95යි කිව්වා, සම්බ රුපියල් 98යි කිව්වා. ගැසට් එක ගැහුවට පස්සේ ඒ ගැසට් එකට අනුව හාල් වික්කේ නැත්නම් ඔහු කිපෙන්න තිබ්බා. වැඩි මිලකට PCR කට්ටල ගෙන්නේම පිළිබදව ඔහු කිපෙන්න තිබ්බා. මුළු රටම වහලා තියෙනකොට තමගේ මස්සිනා යුක්‍රේන් සංචාරකී ලංකාවට ගෙනල්ලා මේ පිස්සුව දිහා බලපුවාම ඔහුට කිපෙන්න තිබ්බා. හැබැයි ඔහු ඒකට කිපෙන්නේ නැතුව ඔහු කිපෙනව ඔහුගේ සම්පූර්ණ නම කීම පිළිබඳව. එවැනි ජනාධිපතිවරු කේන්තියට
කිපිලා තීන්දු తీර අරගෙන බියවත්දලා මේ සමාජයේ ඉදිරියට ගියපු කාලය දැන් අවසන්. ඒ නිසා තවදුරටත් අපේ රටේ ওই ඡන්ඩි ජනතාවට තර්ජනය කරන සමාජයේ බියවත්දන දේශපාලනය වළංගු නැති බව අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මතක් කරන්න කැමතියි. නරක පූර්වදර්ශයක් දුන්නා. මොකද නරක පූර්වදර්ශය? නරක පූර්වදර්ශය තමයි එතුමා කිව්වා මම චරිත දෙකක් හැටියට වැඩ කරනවායි කියලා. ඒ වගේම ඕනනම් අතීතේ මතක් කරලා දීලා ක්‍රියා කරන්න පුළුවන් ආකාරය පිළිබඳව රටට ඉඟි කළා. මොකද මේකෙන් පේන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් ආකාරයක තර්ජනයක්. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ලබා තියලා තිබෙන අයිතියට තර්ජනයක්. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හරහා කියවෙන අනිත් එක තමයි මේ යන ගමන පිළිබඳ ඉඟියක්. අපිට පේනවා මේ වෙනකොටත් යම් ආකාරයක සිවිල් පාලනයට අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. සිවිල් පාලනය අවසන් කරමින් හමුදා පාලනයකට ආණ්ඩුව උත්සාහ කරනවා කියලා පේනවා. විපක්ෂය මර්ධනය කිරීමට දරන උත්සාහය මත, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යම් ආකාරයක තර්ජනයට ලක් කරමින් ඒවා යටපත් කරන්න මේ ප්‍රකාශය හරහත් යම් ආකාරයක ඉඟි කිරීමක් තිබෙනවා. ඒ නිසා සමගි ජන බලවේගයේ හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය අපි දැඩි ලෙසම හෙළා දකිනවා. මෙතර සමගි ජනබල වේගයේද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. රටේ පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා ස්වකීය තනතුරේ අභිමානීය මෙන්ම වගකීම්ද නිසි ලෙස වටහාගෙන ඇද්ද යන්න පිළිබඳව අපට ඇත්තේ විශාල සැකයකි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් තුල හිමිවන ප්‍රධාන අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම පමණි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර ලබා දීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් තර්ජනය කිරීමට කිසිදු අයිතියක් නැත. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සෑම විටම පෙනී සිටිමු. උපුටා ගැනීම අවසන්. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබල වේගය. මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා පත්වීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම් වරුන් සහ පක්ෂ නියෝජිතයින් අතර පැවති ප්‍රථම හමුව ඊයේ පෙරවරුවේ සිදු වුණා. කල්තමායදී පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා හමු වුණා. ඒ රාජකීය පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී විශේෂම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා. මේ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා ඉතාමත් කඩිනමින් මැතිවරණ පැවැත්වීම පිළිබඳව තිබෙන ප්‍රායෝගික ගැටළු වලට නීතිමය ආවරණයක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එම යෝජනාව අග්‍රාමාත්‍යතුමාටත් කථානායකතුමාටත් ඉදිරිපත් කරලා ඉතාමත් කඩිනමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මැතිවරණ නීතියේ පවතින ඒ අඩුපාඩුකම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනයක් කරලා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට ඒ අවශ්‍ය එකඟතාවය පත් කරමු ලැබුවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉදිරියට පැවැත්වෙන නියමිත පළාත් සභා මැතිවරණයේදී කොමිෂමේ ස්ථාවරය වුණේ දැනට සීමා නිර්ණ කොමිෂමේ වාර්තාව අක්‍රිය වෙලායි තියෙන්නේ කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක පණගන්වන්න පාර්ලිමේන්තුවෙන් කතා කරලා ඒගොල්ලන්ට නියෝගයක් එන්න ඕනේ කියලා පළාත් සභා මැතිවරණය තියෙනවනම්. එතකොට ඒ අක්‍රිය වෙච්ච සීමා නිර්ණ කොමිෂන් සභාවට පණක් දෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් පණ දීපු වෙලාවට කොමිෂම මැතිවරණය තියන්නම් කියලා තමයි කිව්වේ. අපි කතා කරා පළාත් සභා මැතිවරණය තියෙනවද නැද්ද කියන එක ගැන. අපි ඒ ගැන ආණ්ඩුවෙන් විමසුවා. ආණ්ඩුව ඒ ගැන පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. විශේෂයෙන් අපි කියන්නේ මැතිවරණය පැවැත්විය යුතුයි. ආණ්ඩුවට දැන් 3/2 බලයක් තියෙනවා. සියලු දේ කරගන්න පුළුවන්. එසේ තියෙද්දි මැතිවරණ වලට යන්නේ නැත්නම් මැතිවරණ වලට ජනතාවට මූණ දෙන්න අපහසුතාවයි කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. දැන් ආණ්ඩුවපත් වෙලා අවුරුද්දයි මාස දෙකක් වෙනවා. පළාත් සභා මැතිවරණයට යන්න ආණ්ඩුව මැලිකමක් දක්වනවා. පරණ ක්‍රමයට මනාප ක්‍රමයට සමානුපාති ක්‍රමයට තියෙනවා නම් සීමා නිර්ණයක් අවශ්‍ය නැහැ. විශේෂයෙන් මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු ඒරිම් කාරක සභාවක් පත් කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂමේ අදහස් පළ කළා. ඉදිරියේදී පාර්ලිමේන්තු ඒරිම් කාරක සභාවත් තුළින් පහුගිය කාලවල මැතිවරණ නීති සම්බන්ධව පතුවෙච්ච ගැටලු निराකරණය කරන්න ඒ කටයුත්ත සම්බන්ධව සාකච්ඡා කළා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි සහභාගී සියලුම දේශපාලන පක්ෂ පක්ෂයක් දෙකක් හැරෙනකොට අනෙක් සියලුම දේශපාලන පක්ෂ නොපවත්වන ලද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂමේ
මට දැනුම් දුන්නා. බෙරියන් දුන්නා විපක්ෂයේ ඉන්නකොට ඇයි මැතිවරණේ තියන්නේ නැහැ? ඇයි බලසභාව තියන්නේ නැහැ කියලා. දැන් මේ ආණ්ඩුවපත් වෙලා අවුරුද්දයි මාස දෙකයි. තවමත් මැතිවරණේ තියාගන්න බැහැ. දැන් ජනාධිපතිවරණේ වෙනකොටත් කොවිඩ්. පාර්ලිමේන්තු මැතිවරණේ කාලෙත් කොවිඩ්. කොවිඩ් එක නෙමෙයි ප්‍රශ්නේ. මේ මැතිවරණේ තියන්න. මේකේ හොඳද නරකද මේක සුදු අලියෙද්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ හොඳ පැත්ත අරගෙන හොඳ පැත්තට අරෝගන මේ ඉස්සරහට යන්න ඕනේ. සියලුම පක්ෂ අද කියනවනේ මේ මැතිවරණේ තියන්න කියලා. ආණ්ඩුව යුතුකම මේ මැතිවරණේ තියන්න. අද සියලු දේශපාලන පක්ෂ ඩීල් එකක් වෙලා. එහෙට මෙහෙට කඩේ ගිහිල්ලා තමන්ට පුළුවන් තරම් සභාපතිකමක් ඒ වගේම ලේකම්කමක් හම්බ කරේ තමන්ගේ ඡන්දදායකව අමතකලා ඒ නැත්තං ඒ කටයුතු වැඩ කටයුතු කරනවා. තිරසාර සංවර්ධනයක් ඇති කරන බවට පවසමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමට ලක් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒකොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හදලා පොතේ පළවෙනි පිටුවේ රාජපක්ෂරු මෙන්න මෙහෙම ලිව්වා. මේ සුන්දර දිවයින යලිත් හරිත වර්ණයෙන් බබලන අනාගත ලෝකයේ තිරසාර සංවර්ධනය පරමාදර්ශයක් බවට පත් කිරීමේ වගකීම අපට පවරා දෙන්න. දැන් මේ හරිත වර්ණයද මේ පේන්නේ. වැකි ලක්ෂණයි. ක්‍රියාව ඉතා අවලස්සනයි. එන මේ ධනේශ්වර සමාජයේ මේ ලෝකයේම ප්‍රබලම සමාජ ක්‍රමයේ වෙලා තියෙනවා. ඇතුලෙන් කුණු වෙලා ඇතුල ලෙඩ වෙලා පිටින් ඉදිමිලා මේකප් කරලා තියෙනවා. හයිවේ පේනවා. කුළුණු පේනවා. මල් හදලා තියෙනවා පේනවා. ණය ගොඩ ගැහිලා සදාචාරයේ සංස්කෘතිය වැහැරිලා කුඩු ව්‍යාප්ත වෙලා හොරකම රස්සාව බවට පාලකයන්ගේ පත් වෙලා නොබෝ දිනකම තවත් අලුත් බලවේග එකතු කරලා මේ ඩෝසර් කරන ආණ්ඩු විතරක් නෙවෙයි ඩෝසර් කරන මේ සමාජ ක්‍රමයක් ඩෝසර් කරලා සැබෑ සාධාරණය අත්පත් කරලා දීලා මානව සංහතියේ තිරසාර සංවර්ධන පැවැත්ම තහවුරු කරන බවට සපත කර දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ රටේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් රුපියල් දහසක් දෙන්න උත්සාහ කරනවා වගේම ඉදිරි දින කිහිපය තුළදී අපි විශ්වාස කරනවා අපිට මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන රටේ කම්කරු ජනතාව වෙනුවෙන් ඒ සහනය ලබා දෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිය. ප්‍රශ්නයක් නිර්මාණය කළා. ප්‍රශ්නයක් ඇවිලෙන්න ඉඩ දීලා හිටපු ගමන් නිින්දෙන් නැගිටලා වගේ කුලප්පු වෙලා අපි මැදිහත් වෙනවා ප්‍රශ්නේ විසඳනවා එහෙම එකක් නැහැ කියලා කියන එක හරිම අවාසනාවන්තයි. මේ මැදපෙරදිග ඉන්න අයව ගින්නවා ගැනීමට ගුවන් ගමන් බලපත්‍රයට සහනාධාරයක් සහනයක් දෙන්න තානාපති ආංශ දැනුවත් කරලා තියෙනවා. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා හදාගත්ත රජය. දැවැන්ත විශ්වාසයක් ජනතාව තුළ මේ රජය තුළ තියෙනවා. මේ නායකයා තුළ ගැන තියෙනවා. එහෙම තියෙන එක විනාශ කරන්න දෙන්න බෑ. කළු සල්ලි සුදු කරන්න ආණ්ඩු ලොකු ව්‍යාපාරයක නියැලෙමින් ඉන්නවා. දූපතක් වෙච්චි අපේ රට කොරෝනා අවදානමට ලක් කරගෙන මේ වැටි මාධ්‍ය සම්දර්ශන පවත්වගෙන යනවා. අපේ රටේ ජනතාවට දෙයියන්ගේ පිටයි කියන්න තමයි තියෙන්නේ. බෙහෙත ගෙනාවත් වැරදි. බෙහෙත ගේන්න මුලපිරුවත් වැරදි. කොරෝනා සුව කරත් වැරදි. කොරෝනා රෝගීන් ටික හොයාගත්තත් වැරදි. කොරෝනා වලින් ආර්ථිකය වැටෙනකොට කොහෙන් හරි කමන්නේ විදේශිකු ටිකක් ගෙනල්ලා සංචාරක ව්‍යාපාරය උස්සන්න හදනකොට ඒකත් වැරදි. ටූරිසම් මිනිස්ට්‍රි එකේ තුනේ ඒකයි ප්ලෑන් එක ගහලා තිබ්බ හරියට සුද්දෝ ගේන්න වැඩපිළිවෙලක්. ඒක ඩුඩින් උදයන්ග වීරතුංග ගිහිල්ලා එයාගේ වැඩපිළිවෙලක් දැම්මා. ඒ වේ වලට හැබැයි ජනාධිපතිතුමාට තරහ යන්නෙත් නැහැ කාටවත් තරහ යන්නේ නැහැ. වෙන වෙන ප්‍රශ්න වලට තරහ ගන්න නැතුව ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. 225ටම පහුගිය කාලය තුලදීම ගංවතර ගැලවුවත් ගිලාපයින්න මේ පාර්ලිමේන්තුව ගිලාපයින්න කියන කෙනෙක් කිව්වේ පොද දේශපාලනඥයෝ ඒ තරම් එපා වෙලා තමයි තිබ්බේ පහුගිය කාලේ. නමුත් පහුගිය රජයට අධිකාර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනබරම දුන්නේ ඒ වෙනස ඇති කරන්න. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා බාර දීම ඊයේ සිදු වුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් වූ නාම යෝජනා බාර දීම සිදු කෙරුණා. මෙවර සභාපති දුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා නාම යෝජනා බාර දෙනු ලැබුවා. අපේ අරමුණ වෙන්නේ ස්වාධීන සහ ශක්තිමත් නීතිඥ සංගමයක් පිහිටවන්න. අපි මේ මුළු ඡන්ද ව්‍යාපාරෙම ගෙන ගියේ බොරු මවාපෑම් නැතුව, මුදල් ද්‍රව්‍ය බෙදන්නේ නැතුව, ප්‍රතිවිරුද්ධ පාර්ශවයට මඩ ගහන්න නැතුව තමයි අපි මේ ව්‍යාපාරය ගෙනියන්නේ. මගේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ ඉලවරණේ අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතිරි සති 6 අපි කලින් ගෙන ගියා වගේම විනයගරුක ප්‍රතිපත්තිගරුක ඡන්ද ව්‍යාපාරයක් කරගෙන යමු. අපේ නීතිඥ සංගමය වැරදි අතට හරවන්න උත්සාහ කරන ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච නැති මුදල් බෙදලා ද්‍රව්‍ය බෙදලා
මේ ඡන්ද දිනන්න යන පාර්ශවය අපිට පරද්දන්න අවශ්‍යයි. අපි විවිධ දේශපාලන මතවල කියන්න පුළුවන්. නමුත් අපි එකතු වෙලා ඉන්නේ ස්වාධීන ශක්තිමත් නීතිඥ සංගමයක් බිහි කරන්න. මීට අදාළ ඡන්ද විමසීමේ කටයුතු පෙබරවාරි මාස 24 වෙනිදා සිදු කෙරෙන අතර ඡන්ද විමසීමේ කටයුතු දිවයිනේ අධිකරණ පරිශ්‍රවල ඡන්ද මධ්‍යස්ථානවලදී සිදු කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් විශේෂාංගය තැන් ශ්‍රී ලංකාවේ තාක්ෂණික විප්ලවයේ නව සංදිස්ථානයක් පසු කරමින් සීපී සිලෝන් සමාගම විසින් වීනු නාමයේ සහිත නව මෘදුකාංගයක් හඳුන්වා දෙනු ලැබුවා. මෙවකින් ජනතාවට තම දෛනික කටයුතුවලදී අතිශය ප්‍රයෝජනවත් වන ශේෂ්ත්‍ර ගණනාවකට මඟ පෙන්වමින් කාර්යක්ෂමතාවයෙන් කාර්යයන් කර ගැනීමට මඟ පාදා දෙනු ලබනවා. මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මගින් ඔබ වෙත සමීප වන අතර ඒ හරහා ඔබගේ එදිනදා කාර්යයන් සහ ඉලක්ක වෙත පහසුවෙන් යා හැකි වනු ඇති. මොනව සේවා ගෙදරට වැඩ කරන එක අවශ්‍ය නම් කියන්නේ හය ගන්න තැනක් වුණත් ගැරේජ් එකක් වුණත් කියන්නේ පොල් කඩන තැනේ ඉඳලා හෙලිකොප්ටර් සය කරන තැනට එනකන් සේවල් මේක හරහා ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ විශේෂත්වයක් තියෙන්නේ ඇප් එකේ ළඟම ලොකේෂන් එක Google Map එක ඇතුලේ පෙන්නනවා. ඒත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය නිමවටපත් වෙනවා. යලිත් හැමෙමු මධ්‍යහන පුවත් විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.